මේ දවස්වල හැමතැනම කොස් තියෙනවා. ඒ වගේමයි කොස් දාලා මැදට ලස්සන රසවත් රොටියක් අදා දැන්නයි යන්නේ. ඒත් මගේ දර කුසියේ ගෑස් කරන්ට් මේ කිසි දෙයක් නැතුව දරලිපේ මේ රොටිය හදනවා. එහෙනම් අපි රසවත් කොස් පරාට එක හදන හැටි බලමු. අයිබන් අපේ අම්මා යුටියුබ් චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ආට පිටි කෝප්ප එකයි කාලක් මං අරගන්නවා. පාන් පිටි තියෙනවා නම් ඒත් කමක් නැහැ. ආට පිටි ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. දැන් අපි මනිනකොට පිටි මැනපු කෝප්පෙම වතුර එකක් ගන්නවා. පිටි කෝප්ප එකමාරයිනේ ලුණු තේහඳි භාගයයි දාගන්නේ. අපේ අම්මගේ වැදගත් ටිප් එක තමයි අනනකොට කෝප්පෙන් එක පැත්තකින් වතුර ටික ටික එක දිගටම වක් කරන ගමන් අනිත් අතින් අනන්න. මෙෂරින් කප් එකෙන් වතුර භාගයක් දාලා මන් නවත්තනවා. ඔයා ගන්න කෝප්පේ මෙෂරින් කප් එකක් නොවේ වුණත් කමක් නැහැ. ඒ ගන්න කෝප්පෙම පිටිත් ගන්න වතුරත් ගන්න. ඩෝ එකේ පිටි ඉතුරු වෙලා තිබුණොත් වතුර චුට්ටක් දාලා ඒ පිටි ටිකක් ඩෝ එකට එකතු කරගෙන සාමාන්‍ය ගානකට අනාගන්න. විනාඩි දෙකක් හරි තුනක් හරි මේ වගේ අනනවා. ඇත්තට මම මේකෙන් ලොකු රොටි දෙකක් හදන්නයි යන්නේ. ඒ නිසා බෝල දෙකක් හදලා වහනවා ෆිලින් එක හදාගෙන ඉවර වෙනකන්. ඔයා කැමති නම් රොටි හතරක් වුණත් හදන්න පුළුවන්. මේ කොස් කෑල මම රුපියල් 100ට ගෙනාවේ. මේකෙන් පොඩි කෑල්ලක් අරගන්නවා. ඒකේ මම මදුරු ටික වෙන් කරගන්නවා. මදුරු ටික වෙන් කරගෙන හැම මදුලකම තියෙන කොස් ඇටි පැත්තකට අරගන්නවා. ඊට පස්සේ කොස් මදුරු ටික එකතු කරලා ඒ ටික හීනි වෙන්න කපා ගන්නවා. ඇත්තටම ඔයාලට මේ වෙලාවේ කොස් නැත්තම් ෆිලින් එකට අපේ අම්මා චැනල් එකේ ෆිලින්ස් කුටාරියක් කියලා දීලා තිනවා. රොටි වලට පරාටා වලට ඒව බලලා ඒ විදිහට ෆිලින් එක හදලා මේ රොටිය හදාගන්න පුළුවන්. මදුරු ටික විතරයි ගන්නෙ, ඉරි ටික ගන්නෙ නැහැ. දැන් මේ ඉතුරු වෙච්ච කෑල්ල මොකද කරන්නේ? මේ ටික බෑග් එකේ දාලා ෆ්‍රිජ් එකෙන් දාලා තිනවා. හෙට මම මැල්ලුමක් හදන්න පාවිච්චි කරන්න. රොටි දෙකකට ඇති වෙන්න ෆිලින් එකට ගත්තා. ඒ ටික හොදලා අරගන්නවා. ඊට පස්සේ අවමිරිස් කරල් දෙකක් කපා ගන්නවා. පුංචි අය කනවනම් ගැස්ට්‍රයිටිස් තියෙන අය කනවනම් අවමිරිස් එකතු කරන්න එපා. අපේ අම්මා ඉතින් හැමදාම ඔයාලට මන්තරේ වගේ ඒ කතාව කියනවා. කරපිංච රෝග රසක් දුරු කරන නිසා පුංචියට කපලා ඒ ටිකත් මං එකතු කරගන්න කන්න ඕන නිසා. ලිපපත්තු කරන්න භූමි තෙල් නැති නිසා බදලා අයින් කරපු පොල් තෙල් තියෙන්නේ. ඒකේ පොල් මුඩ උබලා අරගෙන ගින්දරට අල්ලලා ලිපේ තියෙනවා. මේ බලන්නකෝ, ටක් ගාලා ලිපපත්තු වෙනවා. හැබැයි පළවෙනියටම පත්තු කරනකොට පොඩි දර කෑලි තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා මම පුංචි ඇතිලියකට දාලා කොස්වලට ඇති වෙන ප්‍රමාණයට වතුර දානවා. ගොඩාක් වතුර දාන්නේ නැහැ. කොස්වලට වතුර ටිකයි ඕනේ. වතුර දාලා වහලා තඹ ගන්නවා. මම මේ වගේ පහනක් තියාගන්නවා ලිපපත්තු කරලා ඉවර වෙනකන්. ඒ පහන ගැනත් මම මීට කලින් වීඩියෝ එකක කිව්වා. ඒව ඔක්කොම ලින්ක් එක දෙන්නම් බලන්න. විනාඩියක් විතර තියලා හැන්දෙන් කලවම් කරලා ආයෙ වහනවා. විනාඩි 5ක් විතර යනකොට කොස් ටික තැම්බුණා. මතක ඇතුව ගොඩාක් ගින්දර දාලා තම්බන්න එපා. කොස් ටික අමුවේ, වතුර ටික හිඳේ. ඒ නිසා ගින්දර අඩුවෙන් තියලා තම්බ ගන්න. දැන් ගින්දර වැඩි අඩු කරනවා. කොස් ටික ෆිලින් එකට තෙම්පරාදුව දාන්නයි යන්නේ. ඇතිලිය රත් වුණාම තෙල් පොඩ්ඩක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට කරපිංචා, ලූණු, සූදුරු, අබ මේ ටික දාලා හොඳට සුවඳ එනකම් බෙද ගන්නවා. ගොඩාක් ගින්දර දාන්න එපා. තෙල් ටික නැති වෙලා මේ ටික පිච්චිලා යන්න පුළුවන්. කලින් දාපු පොල් කටු කෑල්ලක් වැරදිලා තිබිලා ඒක තමයි මේ වැඩියෙන් පත්තු වෙන්නේ. ගොඩාක් ගින්දර දාන්න එපා. මේ වෙලාවේ ගම්මිරිස් ටිකයි සුදු ලුණු බික් දෙකයි හොඳට කොටාගෙන එකතු කරගන්නයි යන්නේ. ඇත්තටම කරදමුඟු, කරාබු නැටි, කුරුඳු පොතු මේ කිසිම දෙයක් නැතිව ඉතාම සරලව අඩුම දේවල් වලින් මේ රොටිය හදන්නයි කියලා දෙන්නේ. දැන් තෙම්පරාදුවට ගම්මිරිසුයි සුදු ලුණුයි දාගන්නවා. දාලා හොඳට කලවම් කරනවා. ගින්දර අඩු කරගන්න ටිකක් මැලවෙන්න ඕනේ. මොකද සූදුරු අබ එහෙම තෙලට වැටිලා පිපුරුනාම තමයි ඒවයේ ගුණ එළියට එන්නේ. ඒ නිසා ටික වෙලාවක් හෙමී හිට තෙම්පරාදු කරගන්න. ඩෝ එකටත් ලුණු දැම්මා. ඒ නිසා ලුණු ටිකක් දාගන්න, වැඩි වුණොත් කන්න බැරුවේ යයි.
Then මිරිස් කුඩු ටිකක් කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. දැවිල්ලට කැමති නම් වැඩියෙන් දාගන්න. දැවිල්ල කැමති නැත්නම් මිරිස් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. මේ වෙලාවේ තඹගත්තු කොස් ටික දාලා කලවම් කරනවා. පොඩක් කාලා ලුණු රස බලනවා. මට නම් ලුණු ගානට තියෙනවා. Then ඇතලිය ඔහොමම පොඩක් වෙලා වහලා පැත්තකින් තියෙනවා. අරින්නපා විනාඩි 5ක් විතර මේ වගේ වහලා තියලා ඇරලා එලියෙන් නිවෙන්න තියෙනවා. රස්නෙ පිටින් අපේ ෆිලින් එක දාන්න බැහැනේ. ඒ නිසා කූල් වුණාට පස්සේ ෆිලින් එක දාන්නේ. මං කිව්වේ රොටි දෙකයි හදන්න කියලා. දැන් අපේ වැදගත් දෙයක් තියෙනවා කියලා දැනගන්න. මං පිටි බෝලේ දෙකයි නැහැදුවේ. මේ ෆිලින් බෝලේ හදන්නත් ඕනේ අපි හදපු ඩෝ බෝලේ තරමටමයි. දැන් මෙතන මේ ෆිලින් එකෙන් පොඩ්ඩක් වැඩිපුර ඉතුරු වුණා. ඒ ටික පැත්තකින් තියනවා බත් එක කන්න උනත් පුළුවන්. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන all කියන button එක ප්‍රෙස් කරන්න. දැන් අපි පරාට එක හදන්න යන්නේ. පිටි ටිකක් බෝඩ් එකට ගා ගන්නවා. මේ බලන්න හොඳ soft එකට මෙලිකට දිනනවා. ඊළඟට අපි එක ඩෝ බෝලයක් අතට අරගෙන මෙන්න මේ විදිහට ලස්සනට බෝල කරනවා. බෝල කරාට පස්සේ ෆිලින් එක ඇතුළට දාන්න මෙන්න මේ විදිහට අල්ලලා මාපට ඇඟිලි දෙකෙන් ඩෝ බෝලේ කරකව කරකව ලොකු කරගන්නවා. ඒ වගේමයි වටේ මේ වගේ ලොකු කරනකොට මැද කොටස කන්දක් වගේ ඉසිලා තියෙන ඒක හැමම තියන්න. ඊළඟට ඩෝ බෝලේ මැදින් තියලා වටේ තියෙන ටික මේ වගේ එකතු කරලා උඩට ගන්න. මාපට ඇඟිලි දෙකේ මේ වගේ ෆිලින් එක ඇතුළට තල්ලු කර කර වටේ තියෙන පිටි ටික මැදට අරගන්න. එහෙම අරගෙන ටික ටික මේ වගේ ලං කරලා ගානට වහගෙන බෝලේ හදාගන්න. හරි ලේසියෙන් පරාටා ෆිලින් එක දාගත්තා. ප්‍රථම වරට අපේ අම්මගෙන් කොස් පරාටා, ශ්‍රී ලංකන් කොස් පරාටා. හොඳට මතක තියාගන්න තෙල් එහෙම දාන්නේ නැහැ. අපේ අම්මා පිටි දාලයි රොටිය දිග ඇරගන්නේ. තේම තියලා පොඩක් පැතලි කරනවා. ඊළඟට බෝඩ් එකේ පිටි ටිකක් ගාලා රූලින් පින් එකෙන් පරාටා එක හැමී හිට දිග ඇරගන්නවා. එක පැත්තක් දිග ඇරලා අනිත් පැත්ත ආරවනවා. මේට වැඩිය දිග අරින්න අවශ්‍ය නැහැ. Then තැටිය ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. මතක ඇතිව ගින්දර ගානකට තියාගන්න. ගොඩාක් දර දාන්න එපා, ගොඩාක් ගින්දර දාන්න එපා. මේක තමයි දර ලිපේ උයන කලාව. බොහෝ දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. රොටි තැටිය රත් වෙනකන් අනිත් රොටියටත් ෆිලින් එක දාගන්නවා. හරි, දැන් රොටි තැටිය රත් වුණා. ඊළඟට මෙන්න මේ ක්‍රමයට රොටිය අරගෙන පරිස්සමට උඩ තියෙන පිටි ටික පිහ දානවා. අනිවාර්යෙන්ම පිටි ටික පිහිදාන්න ඕනේ. දැන් තෙල් ගාපු තැටියේ රොටිය දාගන්නවා. රොටිය පිච්චෙන දාලා එක විනාඩියකින් මේ දර කුසිය ඔයාලට පෙන්නන්නම්. බලන්නකෝ මේ දර කුසිය මම හැදුවේ කොරෝනා ඇඳිරි නීතිය කාලේ. ඒ දවස්වල ගෑස් එහෙම ගොඩක් හිඟයිනේ. දර ගෑස් එහෙම අපිට හොයාගන්න තිබුණේ නැති නිසා පොල් කටු පාවිච්චි කරලා ගොඩාක් මේ කුසියේ ඉව්වා. මේ දර කුසියේ විස්තරාත්මක වීඩියෝ එකේ ලින්ක් එක මේ වීඩියෝ එක යට තියෙනවා. ක්ලික් කරලා බලන්න. ලිප් වර්ග කිහිපයක් තියෙනවා. කුඩු ලිප්, බැඳපු ලිප්, ගඩොල් ලිප්, කඩෙන් ගෙනාපු මැටි ලිප්, මේ වගේ එක එක ජාති ලිප්වල උයලා තියෙනවා. අනිත් රොටියත් කලින් වගේම දිග ඇරගන්නවා. ඔන්න වැදගත් ටිප් එකක්. තප්පර 30න් තප්පර 30ට රොටිය අනිත් පැත්ත හරවගෙන හරවගෙන ඉන්න ඕනේ. තප්පර 30ක් කියන්නේ 30ට ගණන් කරන්න. පේනව නේද? කින්දර ගොඩාක් දාලා නැහැ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඇත්තටම මේ රොටිය හදන්න දර කෑලි දෙකක් තිබුණොත් ඇති. මේ විදියට දෙපැත්ත දදා බ්‍රවුන් පාට වෙනකන් රොටිය පුච්චගත්තා. දෙවෙනි රොටිය දානකොට මතක ඇතිව තැටියට තෙල් ටිකක් දාගන්න.
ඒකත් අර විදියටම පුච්චගත්තා. වැදගත් දේ තමයි මේ වගේ පරාට හැදුවම වහලා විනාඩි 5ක් 10ක් විතර තියන්න. දැන් රෑ වෙලා නිසා මං ඉක්මනට ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම මේක ඔයාලට උදේට කන්න පුළුවන් රෑට පුළුවන් ඒ වගේම දරුවන්ට ඉස්කෝලේ ගෙනියන්නත් හදලා දෙන්න පුළුවන්. අද නම් මේ රොටිය මං කන්න හැදුවේ රෑට. මේ තියෙන්නේ අපේ කොස් ෆිලින් එක. කොස් පරාටා. පිටිනේ කොස්නේ රස විතරක් නෙවෙයි රසයයි ගුණයයි පෝෂණයයි. මේ තියෙන අපේ පරාට එක. හරිම රසයි. රස නියමයි. හරිම රහයි. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. ඇත්තටම ඔයාට යීස්ට් තියෙනවා නම් මෙන්න මේ රොටිය හදලා මේ ෆිලින් එක දාලා කන්න පුළුවන්. යීස්ට්ුයි පිටි විතරයි මේකට ඕනේ. අපේම channel එකේ අල පරාටා, චිකන් පරාටා මේ වගේ පොල් රොටි, පොල් පැණි රොටි ගොඩාරිය දේවල් කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ playlist එක. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන රතු පාට dancing ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරලා ඒ video බලා ගන්න පුළුවන්. මේ විදියට කොස් පරාටා හැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ photo එක share කරන්න. අපේ අම්මා Facebook fan page එකේ link එක මේ video එක යට තියෙනවා. බොහෝම ස්තුතියි.